සතර අපායේ දුක නොවන ඉතින් අපිට ධර්මානුකූලව දකින්නවා කියන්නේ බුදුරයන් වහන්සේගේ ධර්මයේ තුලින්ම අපි දකින්න ඕනේ. නැත්නම් ඉතින් අපිට පේන අපිට පේන ඇසෙන් අපි මේ ලෝකේ දකින්න ඕනේ. මේ මස් ඇසෙන් අපිට සතර අපාය පේන්නේ නැහනේ. සතර අපාය කියන්නේ പ്രേත ලෝකේ, තිරිසන් ලෝකේ, නිරේල් කියන දේ මේ මස් ඇසෙන් පේන්නේ නැහැ. කවදා හරි අපි සමාධිය දියුණු කරලා ඒ සමාධිය ඇසෙන් තමයි මේවා දකින්න ඕනේ. එන්න. ඒකෙක් අපිට මේ තිරිසන් ලෝකේ සත්වයා විඳින දුක දැකලා, මේ මිනිස්යා විඳින දුක දැකලා අපිට මේ දුක කියන කාරණේ හඳුනා ගන්න පුළුවන් නේද? සතර පායේද මිනිස්යායිති වෙන්නේ නැහැ. තිරිසන් ලෝකේ තියෙනවානේ. තිරිසන් ලෝකේ සත්වයා විඳින දුක බලන්න. ඉතින් තිරිසන් ලෝකේ සත්වයා විඳින දුක දිහා බලලා අපි ඒක සතර පායේ දුක කියන කාරණේ දකින්න වෙනවා. ඉතින් ඉන් එහාට අපිට දිවෙස් නැහැනේ මේ සමාධිය වැඩිලා නැහැනේ අපිට නොපෙනෙන ලෝකේ දකින්න. එහෙම නැත්නම් ඉතින් නොපෙනෙන ලෝකේ දැක්කා වූ අය කියන දේවල් අහලා ඒ කෙරේ විශ්වාසය ඇති කරගෙන සංසාර බය සකස් කරගන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ පැහැදිලිව එවැනි දේවල් දේශනා කරලා තියෙනවා සංසාර බය ඇති කරන්න. ඉතින් ඒ නිසා නෝනා අපි තිරිසන් ලෝකෙම ගන්නකො කොච්චරක් දුකක්ද කියලානේ. ඉතින් තිරිසන් ලෝකේ බල්ලෙක්, හරකෙක්, පූසෙක්, එළුවෙක් කියන්නේ කවුද? මේ පෙර ලක්ෂණ මිනිස්සෙක්. වෙන කවුරුත් නෙමෙයි. පූසෙක්, එළුවෙක්, හරකෙක්, බල්ලෙක් කියන්නේ පෙර ලක්ෂණ මිනිස්සෙක්මයි. මනුස්ස ජීවිතයක් ලැබලා සද්ධාාවක් තුල හිටියේ නැහැ, ගුණධර්මයක් රැක්කේ නැහැ, සීලයක් තුල හිටියේ නැහැ. ගැටෙන සිතින් මැරිලා අන්න සතර අපායට වැටෙනවා. දැන් සතර අපායට වැටුණාට පස්සේ නෝනා කල්ප ගණන් කාලය දිගයි. ඉතින් කවදාකවත් ආයෙමත් කල්ප ගණනකින් මතුවෙන්නේ නැහැ. මොකද තිරිසන් ලෝකේ සතෙකුට ලෝභ, ද්වේෂ, මෝහයන්මයි සකස් වෙන්නේ. අකුසල මූලයන්, කුසල් මූලයන් සකස් වෙන්නේ නැහැ. ඒ නිසා දුකෙන් දුකට වැටිලා කල්ප ගණන් නිරයන්ට ගිහිල්ලා අප්‍රමාණ දුක් විඳිනවා. තේන්න. ඉතින් ඒ වගේ තමයි දැන් එක මේ මහත්යෙක් හිටියා. ඒ මහත්යා බොහොම ද්වේෂය අධික මහත්යෙක්. නමුත් ජීවිතේ මැදි වයසේ තරුණ කාලේ ගොඩක් පින් කරපු කෙනෙක්. නමුත් අවසානයේ දැඩි ආකාරයෙන් ද්වේෂය සකස් කරගත්තා. එයාගේ කර්මය කියන්නේ ආ ද්වේෂය සකස් කරගත්තේ මහා සංඝරත්නයත් එක්කයි. හාමුදුරුවෝ ගමේ පන්සලේ හාමුදුරුවෝ ආරණ්‍ය හාමුදුරුවොත් එක්ක තමයි එයා ද්වේෂය සකස් කරගත්තේ. ඒ ද්වේෂය සකස් කරගෙන නෝනා අවසානයේදී මැරෙනවා. මැරුණාට පස්සේ අපි දන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් උතුම් සමාධියෙන් අරමුණු කරලා බලනකොට මේ මැරිච්ච මහත්තයා කොහෙද ඉපදුනේ කියලා එයාට පේන්නේ කිඹුල් කුසක්. කිඹුලෙක්ගේ කුසක්. කිඹුලෙක්ගේ කුසක් කියන්නේ මොකද්ද? මෙයා කිඹුලෙක්ගේ කුසේ උප්පත්තිය සකස් කරගෙන එක කිඹුළු බිත්තරේක හරි කුසේ හරි තේන්න. ඒතකොට එහෙනම් ඇයි මේ ද්වේෂයට අදාළව ඒ උප්පත්ති? මොකද කිඹුලා කියන්නේ බොහොම ද්වේෂයෙන් ජීවත් වෙන සතෙක්. තේන්නාද? එයා වතුරේ පීන හිටියට කිඹුලා හරිම ද්වේෂයෙන් ජීවත් වෙන්නේ. ওই කිඹුලා රැයට වතුරෙන් ගොඩ ඇවිල්ලා ගොඩබිම ගොදුරු හොයාගෙන යනවා. එයා හරි වේගවත්. කටෙන් පිඹිනවා වගේම වලිගෙන් ගගහා පුදුමාකාර ද්වේෂයක් එයා පිට කරන සතෙක් තමයි කිඹුලා කියන්නේ. ඒතකොට දැන් අර ද්වේෂයට අදාළව එයා ගිහිලා කිඹුල් කුසක උප්පත්තිය ලැබුවා. ඉතින් එහෙනම් මේ කිඹුලා කියන්නේ කවුද? පෙර ජීවිතයක ওই ද්වේෂ සහගත මිනිස්සයෝමයි. ওই සර්පයෝ කියන්නේ කවුද? පෙර ජීවිතේ මිනිස්සයෝමයි. ද්වේෂය වඩපු අය. ද්වේෂයේ ඵලය තමයි ওই සර්පයා කියලා කියන්නේ. එතන ඉතින් ද්වේෂය වැඩුවොත් ඒ වගේ සතර අපාය ඉතින් ඒ ආකාරයෙන් අපි දකින්න. මොකද අපිට පේන මස් ඇහෙන් පේන සතර අපාය ඕකනේ. ඉතින් මේ සතර අපායේ දුක අපි ඒ ආකාරයෙන් දකින්න. ඔය තිරිසන් ලෝකය කියන්නේ හොඳ ලස්සන මිනිස්සයෝ වෙන කවුරුත් නෙමෙයි. දැන් මේ ලෝකේ ජීවත් වෙච්ච හුඟා ඝාතන කරපු මිනිස්සයෝ ඉන්නවනේ. මිනිමර්ර මිනිස්සයෝ. ඔය එක මිනිමරණ මිනිස්සෙක් කෙලින්ම ගිහලා ඌරෙක් වෙලා උපත්ති ලැබලා තියෙනවා. ඇයි? මාස 6න් 6ට මැරුම් කන්න. මොකද ඌරා තමයි මැරෙන වෙලාවේ දරුණු ආකාරයෙන් වද විඳලා මැරෙන සතා. ඒතකොට දැන් එයා ඌරු කුලේ ඉපදුනේ ඇයි? අර මිනිස්සු මැරුණා වගේම එයා මිනිස්සු මැරුවා වගේම මාස 6න් 6ට අවුරුද්දෙන් 6ට මැරුම් කන්න. මොකද ඌරෙක්, හරකෙක්, එළුවෙක් වගේ සතෙක් එක දිගට ආත්ම භාව 500ක් උපදිනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. එකම කුලේ ආත්ම භාව 500ක් ඉපදිනවා. මොකද මැරෙන වෙලාවට ඒගොල්ලෝ උපාදාන වෙන්නේ ඒගොල්ලන්ගේ කුලෙමයි. දැන් කිහිලියේ කුකුලෙක් මැරෙන වෙලාවට උපාදාන වෙන්නේ බිත්තරේමයි. හරකෙක් මැරෙන වෙලාවට උපාදාන වෙන්නේ යාගේ රැළමයි. ඒ නිසා ඒ රැළේම එයා උප්පත්තිය ලබනවා. එක දිගටම ආත්මභාව 500ක් විතර උපදිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් ඉතින් එහෙම ඉපදෙද්දී දුකෙන් දුකටමයි පත් වෙන්නේ. ඉතින් ඒ නිසා දැන් අර මිනිස්සයා මනුස්ස ජීවිතයක් ඉඳලා මුදල් වෙනුවෙන් හෝ මොකක් හෝ වෙනුවෙන් මනුස්ස ඝාතන අප්‍රමාණ සිද්ධ කරගත්තා. දැන් එයා ඌරෙක් වෙලා උපදිලා ඉන්නේ. ඒක ඌරෙක් වෙලා ඉපදිලා දැන් එයා අර මිනිස්සු මැරුවේ යම්සේද කපලා කොටලා ඒ විදිහටම පොළු වලින් ගහලා පිච්චිලා මරලා ගල් වලින් ගහලා මැරුම් කරනවා. බුදුරජාණන් වහන්සේ කියන ආත්ම 500ක් විතර ඉපදෙනවා කියලා. ඉතින් ඒ නිසා ඒ 500 ඉපදෙලා ගොඩ එන්නේ නැහැ. ඉන්පස්සේ නිරේටයි වැටෙන්නේ. මොකද මෙහි ද්වේෂයෙන්ම සකස් වෙන්නේ තිරිසන් සතා තුළ. මොකද මරණ වෙලාවේ ද්වේෂයෙන් සකස් වෙන්නේ. එයා මරණ කෙනත් එක්ක ද්වේෂය ඇති කරගෙන එයා මැරෙන්නේ. ඉතින් ඒ නිසා ගැළවිල්ලක් නැහැ නෝන. තිරිසන් ලෝකේ දැක්කාම අපිට සතර පාය පිළිබඳ හොඳ චිත්‍රයක් මවා ගන්න පුළුවන්. තිරිසන් ලෝකේ කියන්නේ මොකක්ද කියන එක. ඒ තිරිසන් ලෝකයේ හැම සතෙක්ම හැම තප්පරයකදීම අකුසලයක් රැස් කරන්නේ. තිරිසන් ලෝකයේ ලක්ෂණම සතා තමයි කුරුල්ලා. කුරුල්ලාට බුදුරජාණන් වහන්සේ කියන අකුසල් නිදියක් කියලා. ඒ තරම් අකුසල් ලියලනවා කුරුල්ලා තුල. මොකද කුරුල්ලා උදේ ඉඳන් රෑ වෙනකම්ම පණුවන් මරමරා දැලඹුවන් මරමරා තමයි කන්නේ. මේ පණුවේ දැලඳුවෙක් මරණ මොහොතක් පාසා මරණීය චේතනා ව්‍යාතුල සකස් වෙනවා ප්‍රාණඝාත අකුසලයේ සිද්ධ වෙනවා. නමුත් එයා කර්මය කර්මඵල විශ්වාසය දන්නේ නැහැ. නමුත් ඒක හරියන්නේ නැහැ. කර්මය කර්මඵල විශ්වාසය දන්නේ නැති වුණත් කමන්නේ මරණීය චේතනාට අදාළව ප්‍රාණඝාත අකුසලයේ. එහෙනම් එක කුරුල්ලෙක් උදේ ඉඳන් හවස වෙනකන් ජීවත් වෙලා රැයට නිින්දට යන්නේ ප්‍රාණඝාත අකුසල් 100 ගණක් සිද්ධ කරගෙන. ඒ නිසාම දුකෙන් දුකට වැටලා කල්ප ගණන් නිර්යන් දක්වා ඒගොල්ලන්ගේ ගමන ඔය සුන්දර කුරුල්ලෝකේ ජීවිතේ ඔය සුන්දර කුරුල්ලෝකේ කියන තැන. ඉතින් තිරිසන් සතා කියන්නේ අලෝභ ද්වේෂ මෝහයන්මයි අකුසල් මූලයන්මයි. ඉතින් ඒගොල්ලන්ට කවදාකවත් ගොඩේමක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ නෝන. නමුත් ඔය සෑම සතෙක්ම පෙර ජීවිතේ මිනිස්සෙක්මයි. පෙර ජීවිතේ මිනිස්සෙක්මයි. නමුත් මිනිස් ජීවිතේදී අපි දකින්නේ නැහැ සමහර මිනිස්සු ඉන්නවා ඒගොල්ලෝ දන්නේ නැහැ මරුණාට පස්සේ බල්ලෙක් වෙනවා කියලා. මරුණාට පස්සේ හරකෙක් වෙනවා කියලා සමහර මිනිස්සු දන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරනවා. වෙන කවුරුත් නෙමෙයි. අසිද්ධිසි දාණය දුන්නම මල්ලිකා විසව මැරලා ගිහලා පණුකුලයක උපදින්නේ සතියක් වගේ කාලයක්. අසිද්ධිසි දාණය සම්මා සම්බුද්ධ ශාසනයේ එක දාණයයි දෙන්නේ. මොකද මැරෙන වෙලාවට එයාට මතක් වුණේ කාමයේ වර්ධව හැසිරීමේ වර්ධන. එයා කාමයේ වර්ධව හැසිරීමක් සිද්ධ කළා. නමුත් මැරෙන වෙලාවේ කාමයේ වර්ධව හැසිරීමයි මතුවෙන්නේ ඊට අදාළව පණුකුලයක උප්පත්තිය ලැබෙන සතියක් වගේ කාලයක්. නමුත් ඊට පස්සේ එයා සුගතියට යනවා. නමුත් වර්තමානයේ කෙනෙක් පණුකුලයට වැටෙනොත් ආයිම සුගතියට යාමක් නැහැ. මොකද එයාගේ කුසල් ශක්තිය බලවත්. බුදුරජාණන් වහන්සේලා රහතන් වහන්සේලාට දන් දුන්න කෙනෙක්. වර්තමානයේ අපිට ඒ අවස්ථාවක් නැහැ. ඒ නිසා අපේ වර්තමානයේ වෙන ශක්තිමත් කුසල් මතුවෙන්නේ නැහැ. නමුත් එයාට මතුවෙලා යා සතියෙන් ගොඩ ආවා. නමුත් වර්තමාන කෙනෙක් එතෙන්ට වැටෙනොත් ආයිමත් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ නෝනා.